Hi guys, welcome back to our channel. අද අපි ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ හොරර් ඩ්‍රාමා ගණයට අයත් වෙන Human Form කියන කොරියන් ෆිල්ම් එක. අනාගතයේදී ප්ලාස්ටික් සැත්කම් කරන එක ලෝක ට්‍රෙන්ඩ් එකක් වෙලා, ඔයා කරන ප්ලාස්ටික් සැත්කම වැරදුනොත් මොනවා වෙයිද? අපි යමු මූවී එකට. මූවී එක ආරම්භයේදී අපිට පෙන්නනවා අවුරුදු 5ක් විතර වයස චුංගින් හොයන් කියන පොඩි ගෑනු ළමයව. මෙයා තමයි මූවී එකේ මේන් කැරක්ටර් එක වෙන්නේ. එයා එයාගේ බෙඩ්රූම් එකේ බිමේ ඉඳගෙන චිත්‍රයක් අඳින ගමන් ඉන්නේ. හැබැයි එයා අඳින හැම චිත්‍රයක්ම හරිම අමුතුයි. පාට පාට ඇස් තියෙන ටිකක් අස්වාභාවික පෙනුමක් තියෙන ගැහැණු මුහුණු තමයි මෙයා අඳින්නේ. ඉතින් මෙයාගේ මේ හැකියාව ගෙදර අය වගේම පාසලේ අයත් ගොඩක් අගය කරනවා. ටිකකින් හින්නන්ගේ අම්මා කාමරයට ඇවිත් හින්නන් දැන් අඳිමින් ඉන්න චිත්‍ර හින්නන්ගෙන් ඉල්ල ගන්නවා. අම්මා මීට කලින් හින්නන්ගේ චිත්‍ර දැකලා තිබ්බත් මේ චිත්‍රය කලින් ගේමට වඩා ගොඩාක් වෙනස්. අමුතු ලස්සනක් තමයි තිබුණේ. ඉතින් අම්මා එක රාම කරලා හින්නන්ගේ කලින් චිත්‍රය එල්ලලා තිබෙන තැනින්ම ඒක තියෙනවා. මේ හැම චිත්‍රයම එකම ටොපික් එකකට තමයි ඇඳලා තියෙන්නේ. හින්නන් එයාගේ චිත්‍ර දිහා බලලා තමන්ගේ හැකියාව ගැන ගොඩාක් සතුටු වෙනවා. හැබැයි ඔයාලට එක දෙයක් තේරෙන්නේ නැති. අපිට තාම හින්නන්ගේ අම්මගේ මූණ පෙන්වෙන්නේ නැහැ. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ අවුරුදු ගානකට පස්සේ හින්නන් ගොඩාක් ලොකු වෙලා. එයා දැන් හයි ස්කූල් ගර්ල් කෙනෙක්. එක දවසක් ඉස්කෝලේ ඉවර වෙලා ඉස්කෝලේ ළඟට වෙලා හින්නන් එයාගේ යාළුවා එනකම් බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ හින්නන් කණ්ණාඩියකින් තමන්ගේ මුහුණ වැරදි අඩුපාඩු හොයමින් ඉන්නේ. අපිට පේන විදිහට හින්නන් එයාගේ සැබෑ පෙනුමට කැමති නෑ වගේ. ටික වෙලාවකින් හින්නන්ගේ යාළුවා එතනට ඇවිත් පරක්කෝණයකට සමාව අරන් දෙන්නම රූපලාවන්‍ය වෛද්‍යවරේ මුණ ගැසෙන්න. මොකද දිව්‍යන්ට දැන් ඕන වෙලා තියෙන්නේ තමන් පොඩි කාලේ ඇඳපු චිත්‍රවල වගේ පෙනුමක් තියෙන මුහුණක්. ඉතින් පොඩි කාලේ ඉඳන් හින්නම් බලාගෙන හිටියේ කොහොම හරි ප්ලාස්ටික් සැත්කමකින් මේ චිත්‍රය වගේ මුහුණක් ලබා ගන්න. ඉතින් දැන් තමයි ඒකට වෙලාව. ඉතින් දෙන්නම ඩොක්ටර්ව හම්බ වෙන්න තමන්ගේ වාරය එනකන් එළියේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේක ගොඩක් ලොකු රිස්ක් එකක් නිසා දෙන්නම ටිකක් කලබල වෙලා ඉන්නේ. මේ කතාබහේදී හින්නන්ගේ යාළුවා දැනගන්නවා හින්නන් මේ කරන්න යන දේ ගැන එයාගේ දෙමව්පියෝ දැනුවත් කරලා නැහැ කියලා. හැබැයි හින්නන් නිගැනෙන්චර හිතන්නේ නැහැ. මොකද කතාවේ හැටියට ප්ලාස්ටික් සැත්කම් කියන එක අනාගතයේ ඉතාම සාමාන්‍ය දෙයක්. හින්නන්ගේ යාළුවා හින්නන්ගෙන් එයාගේ චිත්‍රපත ඉල්ලනවා හින්නන් බලාපොරොත්තු වෙන මොහොන මොන වගේද කියලා බලන්න. හැබැයි ඒක පෞද්ගලික දෙයක් කියලා හින්නන් චිත්‍රය පෙන්වන්න කැමති වෙන්නේ නැහැ. යාළුවා බලෙන්ම හින්නන්ගේ බෑග් එක උදුරනකොට වාසනාවකට වගේ යාළුවා බෑග් එක ගන්න කලින් නර්ස් හින්නන්ට කතා කරනවා. හින්නන් හොඳ හුස්මක් අරගෙන චිත්‍රපතත් අරගෙන ඩොක්ටර්ගේ රූම් එකට යනවා. ඉතින් හින්නන් චිත්‍රපත ඩොක්ටර්ට දීලා කියනවා මට ඕනේ මේ වගේ මුහුණක් කියලා. ඉතින් ඊට පස්සේ ඩොක්ටර්ගේ ප්‍රතිචාරය හින්නන්ගේ බලාපොරොත්තු වලට ලොකු ප්‍රහාරයක් වෙනවා. මොකද ඩොක්ටර්ට හිතාගන්නවත් බෑ මේ චිත්‍රල වගේ බිහිසුණ පෙනුමක් හින්නන්නේ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඩොක්ටර් කියනවා ඔයාගේ මුහුණේ පෙනුමයි මේ චිත්‍රවල පෙනුමයි ගොඩක් වෙනස් නිසා මේ වගේ පෙනුමක් ඔයාට දෙන්න බෑ. ඒක ගොඩක් අමාරු දෙයක් කියලා. මේ සැත්කම කරත් ඒකට ගොඩක් ලොකු මුදලක් යනවා කියලත් ඩොක්ටර් හින්නන්ට පැහැදිලි කරනවා. හැබැයි හින්නන් පරාජය බාරගන්න කැමති නැහැ. ඉතින් මේ වෙලාවේ තමයි අපිට ඩොක්ටර්ගේ මුහුණ පෙන්වන්නේ. එයත් ප්ලාස්ටික් සැත්කමක් කරපු කෙනෙක්. ඒ මොහොත ඇත්තටම ගොඩක් බය හිතෙන විදිය බිහිසුණු පෙනුමක් තියෙන ගොඩක් වැඩි දියුණු කරපු නළල නිකට ඇස් නහය සහිත මොහොනක්. මේ හැමදේම එහෙම් පිටින්ම වෙනස් කරලා. ඊළඟට අපිට පෙන්නනවා බලාපොරොත්තු සුන් කරගත්ත මොහොනකින් ඩොට්ටගේ රූම් එකෙන් එළියට එන හින්නන්. හින්නන් යාළුවඩවත් කතා කරන්නේ නැතුව ගොඩක් දුකින් යන්න යනවා. ඊළඟට අපිට පෙන්නනවා හින්නන්ගේ ගෙදර අය රෑ කෑමට සූදානම් වෙනවා. හින්නන්ගේ මෝඩ් එක ටිකක් හරි නෑ. මොකද දවල් මුහුණ දුන් සිද්ධිය නිසා. මේ අතරේ අක්කයි අම්මයි මිනිස්සෙක්ක බල්ලෙක් අපපු සිද්ධියක් ගැන කතා වෙනවා. මේ බල්ලට ප්ලාස්ටික් සැත්කමක් කරලා තමයි තියෙන්නේ. ඉතින් අම්මා කියනවා සත්තුන්ට ප්ලාස්ටික් සැත්කම් කරන එක හරිම මෝඩ වැඩක් කියලා. ඒත් අක්ක කියන්නේ සත්තුන්ට ප්ලාස්ටික් සැත්කම් කරන එක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක කියලා. ඒ වෙලාවේ හින්නන් කියනවා මටත් ප්ලාස්ටික් සර්ජරි එකක් කරගන්න ඕනි කියලා. ඒ වෙලාවේ තමයි පළවෙනි පාරට අක්කගේ අම්මගේ මුහුණ දෙක අපිට පෙන්වන්නේ. ඉතින් එයාලත් මුහුණවලත් වෙනසක් නැහැ. අර කලින් ඩොක්ටර්ගේ වගේම මෙයාලත් ප්ලාස්ටික් සැත්කමක් කරලා තියෙන්නේ. මේ හැම මුහුණක්ම එකම වගේ. ඉතින් මේක තමයි ලෝක ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ලෝකෙ පිළිගන්නේ මේ වගේ මුහුණු. නළුනිළිය ගායක ගායිකා වගේ ප්‍රසිද්ධ අය විතරක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සු පවා දැන් මේ ප්ලාස්ටික් සැත්කම කරනවා.
එයාලා හිතන්නේ මෙහෙම වුණ තමයි ලස්සනම කියලා. ඉතින් අම්මා අහනවා හින්නුන්ගෙන් ඔයාට මොකටද දැම්ම ප්ලාස්ටික් සත්කමක් කියලා. හින්නුන් කියනවා මට හයි ස්කූල් එකෙන් අවුට් වෙන්න කලින් මේ සත්කම කරගන්න ඕනෙමයි කියලා. මොකද එයාගේ අක්කත් මේ සත්කම කරලා තියෙන්නේ හයි ස්කූල් එකේ ඉන්නකොටමයි. ඒ වුණාට හින්නුන්ගේ අම්මයි අක්කයි මේකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයාලා හිතනවා හින්නුන් තාම මේකට සුසු නැහැ කියලා. අනික සර්ජරි එක කරගන්න ඕනි නම් ඔයාගෙම සල්ලි වලින් කරගන්නත් ඕනි කියලා අම්මා කියනවා. ඒකෙන් හින්නුන්ගේ හිතේ තිබ්බ බලාපොරොත්තු ටිකක් සුන් වෙනවා. මොකද ડોක්ටර් කියපු ගාන හොයාගන්න ගොඩක් අමාරු ගානක්. ටික වෙලාවකින් හින්නුන්ගේ තාත්තා කෑම මේසෙට එනවා. තාත්තගේ මුහුණ දැකපුවාම අපිට පේන්නේ මේක ගැහණු අය විතරක් කරන සත්කමක් නෙමෙයි. පිරිමි අය පවත් මේ විදිහට තමන්ගේ මුහුණ වෙනස් කරගන්නවා. කොණ්ඩේ රැවුලයි හැරුණාම තාත්තගේ මුහුණත් අම්මගේ අක්කගේ වගේමයි. හැමෝම සද්දයක්වත් නැති නිසා තාත්තා අහනවා මොකන්ද ප්‍රශ්නේ කියලා. ඒ වෙලාවේ හින්නුන් කැම කන්නේවත් නැතිව පුටුවෙන් නැගිටලා කාමරයට යනවා. එදා රෑම හින්නුන් එයාගේ යාළුවා හම්බ වෙලා හිත ටිකක් සැහැල්ලු කරගන්න එළියට යනවා. ඒත් ඒ වෙලාවේ යාළුවාගේ මුහුණ දැකලා හින්නුන්ගේ දුක තවත් වැඩි වෙනවා. යාළුවත් පාස්සෙත් සැත්කම කරලා හින්නුන්ගෙන් අහනවා මගේ අලුත් වෙනුම හොඳයිද කියලා. ඉතින් හින්නුන් මොකොත්ම නොකිය එතනින් දුවගෙන යනවා. හින්නුන්ගේ හිත දැනටමත් හොඳටම රිදිලා. අතනමගදී හොඳටම වහින්න ගත්තත් හින්නුන්ගේ නවතින්නේ නැතුව ගොඩක් කලකිරීමෙන් ඇවිදගෙන යනවා. අතරමඟදී හම්බ වෙන අයත් මේ ප්ලාස්ටික් සත්කම කරලා තියෙනවා දකිද්දී හින්නුන්ගේ දුක තවත් වැඩි වෙනවා. ඉතින් හින්නුන් මේ සත්කම කරන එකේ ආශාව තව තවත් වැඩි කරගන්නවා. එයා අනිත් අයට වඩා කැතයි කියලා තමයි එයා හිතාගෙන ඉන්නේ. මේ විදිහට යන අතරේ හින්නුන්ගේ හිතට පුංචි බලාපොරොත්තුවක් එකතු කරමින් විත්තේ ගහලා තියෙන ප්‍රොස්ටර් එකක් දකිනවා. ඒකේ තියෙන්නේ අලුත පුහුණුවන ડોක්ටර්ස්ලා විසින් නොමලේම ප්ලාස්ටික් සත්කම් කරනවා කියලා. ඉතින් මේකේ ලොකු රිස්ක් එකක් තියෙනවා නේද? මොකද මෙයාලා ට්‍රේනින් වෙන අය. පොඩි හරි වැරද්දක් වුණත් ඔක්කොම ඉවරයි. හැබැයි හින්නුන් මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. හින්නුන් තවත් කාලේ නාස්ති කරන්නේ නැතුව මේ ට්‍රේනින් ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙලා මේ සර්ජරි එකට කැමතියි කියලා සයින් කරනවා. වෙනසක් නැහැ. මේකෙනත් සත්කම කරපු කෙනෙක්. හැබැයි මේ පුද්ගලයා හින්නුන්ගේ මේ ප්‍රමවේදය ගැන වැඩි විස්තරයක් කියන්නේ නැහැ. හැමෝම ඕක සයින් කරනවා. ඒක නිසා ඔයත් ඕක සයින් කරන්න කියලා කියනවා. ඉතින් මේ පුද්ගලයා සත්කම කරලා තියෙන නිසා හින්නුන් හිතනවා මගේ වැඩෙත් මෙයා හොඳට කරලා දෙයි කියලා. හැබැයි සර්ජරියකින් පස්සේ වෙන කිසිම දෙයකට මෙයාලා වග කියන්නේ නැහැ. ඉතින් අපිට ඊළඟට පෙන්නනවා හින්නුන් හොස්පිටල් බෙඩ් එකක ඔපරේෂන් එකට ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙලාව මෙයා හීනයක් දකිනවා. ඔපරේෂන් එක ඉවර වෙලා එයාගේ මූණ බැන්ඩේජ් කරලා තියෙනවා. අම්මාවෙන් බැන්ඩේජ් එක ගලවලා අම්මගේ මුහුණයි එයාගේ මුහුණයි ලං කරලා මුහුණ දෙක සංසන්දනය කරනවා. හින්නුන්ට ඕන විදිහට හැමදේම ලස්සනට වෙලා තියෙනවා. ඒත් එක්කම එකපාරටම පොඩි කලබලයක් ඇති වෙලා ડોක්ටර් කතා කරනවා මිස් ඔයාට මාව ඇහෙනවද කියලා. ඉතින් උත්තරයක් නැති තැන ડોක්ටර් කෑ ගහනවා දෙයියනේ මං ඉවරයි කියලා. ඒකෙන් අපිට තේරෙනවා ડોක්ටර් වැඩේ අවුල් කරගෙන. අන්තිමට අපිට පෙන්නනවා හින්නුන්ගේ මුහුණේ ඔතලා තියෙන බැන්ඩේජ් එක වටේට ලේ තැවරිලා තියෙනවා. ඒ කියන්නේ වැඩේ සම්පූර්ණයෙන්ම නරක අතර හැරිලා ඉවරයි. ඊළඟට අපිට පෙන්නනවා හින්නුන්ගේ ගෙදර අය රෑ කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. ටිකකින් හින්නුන් මේසෙට ඇවිත් වාඩි වෙනවා. හැබැයි කවුරුත් හින්නුන් දිහා බලන්නේ නැහැ. එකපාරටම තුන්දෙනාම එකවර හින්නුන් දිහා බලාගෙන ඉන්නවා. මොකොත්ම නොකිය. හැබැයි අපිට හින්නුන්ගේ මුහුණ පෙන්වන්නේ නැහැ. ඉතින් කතාවේ අවසානයේ මොකක් වෙන්නේ නැද්ද? ඇත්තරම මේ ගෙදරට ආවේ එයාලගේම දුව හින්නොන්ද? නැත්තම් සත්කම වැරදුන නිසා ડોක්ටර් ප්ලාස්ටික් සත්කමක් කරපු වෙන කෙනෙක්ව ගෙදරට එව්වද? මොකද විරූපී වුණු මොහොනකින් හින්නොන් ගෙදරට ගියා නම් හින්නොන්ගේ ගෙදරගේ ප්‍රතිචාරය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඉතින් මෝවේක අවසන් වෙන්නේ අපිට හිතන්න යමක් ඉතුරු කරමින් තමන් තමන්ම වී යුතුයි. තමන්ගේ අනන්‍යතාවය රැක ගැනීම තමන් සතු එකක්. ඒක වෙනස් කරනවා කියන්නේ තමන්ගේ ජීවිතේ නැති කරගන්නවා හා සමානයි. ඉතින් මෝවේක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ මූවිස් ඉදිරියටත් බලන්න කැමති නම් channel එක subscribe කරලා යහළුව අදරේ share කරන්න කියලා මතක් කරනවා.